දැනට විස්තර කරන ලද සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, දෘෂ්ටි විසුද්ධිය, කාංක්ෂා විතරණ විසුද්ධිය යන සතරේ සාරාංශය. සීල විසුද්ධිය. ගිහියෙක් නම් ගිහියෙකුට අනුරූප පරිද්දෙන් සිල්වතු වී භාවනාව පටන් ගත යුතුය. ඔබ ගිහියෙක් නම් තනිවම ගෙදරදී හෝ භාවනාව පටන් ගන්නට උත්සාහ කරන කෙනෙකු නම් මෙසේ පටන් ගැනීම යෝග්‍යයි. සු නිෂ්කලංක තැන ගෙදර සොයාගෙන පැදුරක් එලා බිම බද්ධ පර්යන්කෙන් වාඩි වෙන්න. ඒ කියන්නේ ධර්මණිය ගොතාගෙන. එහෙම බිම සිටීම අපහසු කෙනෙක් නම් පොටුවක හරි ඉඳ ගන්න. බොහෝ වේලාවක් එකම ඉරියව්වෙන් ගල් පිළිමයක්සේ නොසෙල්වී සිටියෙහි ආසනය භාවනාවට සුදුසුම ආසනයයි. මැසි මදුරුවන්ගෙන් බේරී සිටීමට මදුරු දලක් පාවිච්චි කරන්න. මදුරු කරදරය භාවනාවට දැඩි බාධාව. හොඳින් වාතාශ්‍රය ලැබෙන ජනීලයක් ළඟ වාඩි වෙන්න. දැන් ඔබ භාවනාවට සූදානම්. අත් දෙක උඩක් තියාගෙන කොන්ද කෙලින් තියාගෙන භාවනාව පටන් ගන්න. පූර්ව කෘත්‍ය. ශ්‍රද්ධාසිතින් නමස්කාරය කියා පන්සිල් ගන්න. ඉතිපිසෝ ගාථාව කියන්න. ස්වාක්කාතෝ ගාථාව කියන්න. සුපටිපන්නෝ ගාථාව කියන්නේ. ඉන්පසු බුද්ධ රත්නයට මාගේ ජීවිතේ පූජා කරමි, පූජාම වේවා. ධම්ම රත්නයට මාගේ ජීවිතේ පූජා කරමි, පූජාම වේවා. සංඝ රත්නයට මාගේ ජීවිතේ පූජා කරමි, පූජාම වේවා. බුද්ධ රත්නයට මාගේ යටින් යම් වරදක් නානම් සමාවයිති, සමාව ලැබේවා. ධම්ම රත්නයට මාගේ යටින් යම් වරදක් නානම් සමාවයිති, සමාව ලැබේවි. සංඝ රත්නයට මාගේ යටින් යම් වරදක් නානම් මම සමාවයිති, මට සමාව ලැබේවා. මාගේ ගුරුවරු දෙමාපියන්ට මාගේ යටින් යම් වරදක් වානම් සමාවයිති, මට සමාව ලැබේවා. මාගේ ඥාති මිත්‍රාදීන්ට හෝ වෙන යම් අයෙකුට යම් වරදක් සිදු වුණා නම් මම සමාවයිදිමි, මට සමාව ලැබේවා. මින් පසු මෛත්‍රී භාවනාව කරන්න. පිළිකුල් භාවනාව කරන්න. මරණානුස්සති භාවනාව කරන්න. මේ චතුරාරක්ඛාවයි. චිත්ත විසුද්ධිය. සීල විසුද්ධිය ලබා චිත්ත විසුද්ධිය ලබාගත යුතුය. තද දෙයක් කැපීමට සූදානම් වන තැනැත්තා පළමු කොට කටයුත්තට සුදුසු පරිදි ආයුධයක් මෝහක් කරගන්නාක් මෙන් අවබෝධ කර ගැනීමට දුෂ්කර වූ නාම රූප ධර්මයන්ගේ තත්වය අවබෝධ කර ගැනීමට සුදුසු වන පරිදි පළමු කොට තමාගේ සිත සකස් කරගත යුතුය. එය චිත්ත විසුද්ධියයි. සිහියෙන් යුක්තව උත්සාහයෙන් සිත එක අරමුණක පිහිට විය හැකි වූ ඒ ශක්තිය මදින් මද වැඩෙන්නේය. සිතෙහි වූ ඒ ශක්තිය සමාධිය නම්. අතරදී අන් එක සිත පුදු ඇතිවන්නට නොදී කැමති කැමති කාලයක් මුළුල්ලේ සිත් පරම්පරාව එකම අරමුණක පැවැත්විය හැකිසේ දියුණු වූ සමාධිය ධ්‍යාන නම් දේ. සිහියෙන් සිත එක අරමුණක තබා ගැනීම සමාධියයි. කැමති කැමති කාලයක් සමාධිය එකම අරමුණක තබා ගැනීම ධ්‍යානයයි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී පාද යුග්මය අත්‍යාදරෙන් නමදෙමි. මම නුඹ වහන්සේගේ ශ්‍රාවකයෙක්. මම නුඹ වහන්සේ විසින් වදාළ ධර්ම මාර්ගයේ ගමන් කරන්නේ. ස්වාමීනි, මාගේ මනසට පෙනෙමින් මා ඉදිරියේ වැඩ සිටින සේක්වා.
මෙසේ සිතා බුදුන් වහන්සේ ගියාවට රශ්මිය සිහි කර රශ්මිය මැද බුදුන් වහන්සේ සිහි කර උන්වහන්සේගේ පතුල් යුවල ධන යුවල කෙණ්ඩා යුවල උකුල අත් යුවල පපුව චීවරය ග්‍රීවය නිකට දෙතොල නාසිකා නෙත් යුවල බැම යුවල නළල් තලය කාන් යුවල ඌර්ණ රෝමය යන මේවා වෙන වෙනම පතුලේ පටන් නළල දක්වාද නළල පටන් පතුල දක්වාද සිහි කරන පයක් දෙකක් තුනක් භාවනා කළ හැකි නම් හොඳය. බුදුරුව මැනවින් වැටහුණා නම් බුදුගුණ භාවනාව පටන් ගන්න. මාගේ භාග්‍යවතුන් වහන්සේ සියලු කෙලෙසුන් කෙරෙන් දුරුසේ සියලු කෙලෙසුන් නැසූසේ සංසාර චක්‍රයේ සිඳලූසේ දේව මිනිසුන්ගේ පූජා සත්කාර පිළිගැනීමට සුදුසූසේ රහසින්වත් පව් නොකළසේ. එසේ සීල විසුද්ධිය ලැබීමෙන් පසු දෘෂ්ටි විසුද්ධිය ලැබීම නාම රූප ධර්මයන් තමා හැටියට නොව තමා තමා සැටියට මව පියා සතුරා මිතුරා සැටියට පිළිගැනීම ආත්ම දෘෂ්ටියයි සක්කාය දිට්ඨියයි. ඒවා නාම රූප ධර්මයන් සැටියටම දැකීම විදර්ශනා ඥාන භාවනා. කෙස් මේ ශරීරයේ පටවි ධාතු කොටසයි. එක් එක් කෙස් කස එක් එක් පටවි කලාප සමූහයකි. පටවි ධාතු කලාප හැර කෙස්ය කියා දෙයක්ද සත්‍ය වශයෙන් නැත. සත්‍ය වශයෙන් නැත්තේ පටවි කලාප පමණයි. ශරීරයෙන් පිටත ගස්වැල් ආදී වූ පටවි ධාතුවත් කෙස් වල පටවි ධාතුවත් පටවි ධාතු වශයෙන් එකමයි. ගස්වැල් ආදී පටවි ධාතු සත්වයන් පුද්ගලයන් නොවන්නා මෙන් කෙස් යයි කියනු ලබන මේ පටවි ධාතුවද සත්වයෙක් නොවේ පුද්ගලයෙක් නොවේ මම නොවේ. මෙහි කෙස් වෙනුවට ලොම් නිය දත් සම මස් නහර ආදේශ කරු. කෙස් ස්ථාන පහක යෙදෙනවා. ඒ ස්ථාන පහට ඊළඟට ලොම්ය කියා භාවනා කළ යුතුයි. ඊට පසු නිය යොදා භාවනා කළ යුතුයි. ඒ ආදි වශයෙන් ආපෝ ධාතු පිට මේ ශරීරයේ කාපෝ ධාතු කුට්ඨාසේ ආපෝ කලාප හැර පිටේ කියා දෙයක් නැත. සත්‍ය වශයෙන් නැත්තේ ආපෝ කලාප සමූහයක් පමණයි. ලිං පොකුණු ගංගා දිහි ඇති ආපෝ ධාතුව පිටයයි කියනු ලබන මේ ආපෝ ධාතුව ආපෝ ධාතු වශයෙන් එකමයි. ලිං පොකුණු ගංගා දිහි ආපෝ ධාතුව සත්වයක පුද්ගලයක නොවන්නාක් මෙන් පිටයයි කියනු ලබන මේ ආපෝ ධාතුවද සත්වයක නොවේ පුද්ගලයක නොවේ මම නොවේ. පිටයන් තන්ට සෙම සැරව ලේ දාදිය මේද තෙල කඳුළු උරුණු තෙල කෙල සොටු සඳ මිදුළු මූත්‍රයනාදී ආදේශ කරමු. තේජෝ ධාතු සන්තාපන තේජෝ ධාතු ජීරාපන තේජෝ ධාතු පරිධාන තේජෝ ධාතු පාචක තේජෝ ධාතු යයි ශරීරයේ තේජෝ ධාතු කොටස් හතරකි. ශරීරය ඇත්තා වූ තේජෝ ධාතුවට ශරීරයෙන් පිටත ඒ තැන්වල ඇති ගිනි හා උණුසුම් ගතිද සිසිල් ගතිද තේජෝ ධාතු වශයෙන් කයි. ශරීරයෙන් පිටත ඒ තැන ඇති ගිනි උණුසුම් ගති සිසිල් ගති සත්වයන් පුද්ගලයන් නොවන්නා ශරීරෙහි වූ තේජෝ ධාතුව සත්වයෙක් නොවේ පුද්ගලයෙක් නොවේ මම නොවේ. උද්දංගම වාතය අදෝගම වාතය කුච්චිසය වාතය කොට්ටාසය වාතය අංගමංගාංශාදී වාතය ආශ්වාස ප්‍රශ්වාස වාතය යයි ශරීරයේ වායෝ ධාතු සයකි. ශරීරය අවට අවකාශය ඇති වායුවත් ශරීරය ඇති වායුවත් වායෝ ධාතු වශයෙන් එකමයි. ශරීරය අවට අවකාශය ඇති පිරී පවත්නා වායුව සත්වයේ පුද්ගලික නොවන්නාක් මෙන් ශරීරෙහි වූ වායෝ ධාතුවද සත්වයෙක් නොවේ පුද්ගලයෙක් නොවේ මම නොවේ.
මේ ශරීරයේ කන් සිදුරු නාස් සිදුරු ආදී පඨවි කලාප ආදී අතරේ ඇත්තා වූ ආකාශය ශරීරයෙන් පිටත ඇත්තා වූ ආකාශය ආකාශ ධාතු වශයෙන් එකමයි. ශරීරයට පවත්නා වූ ආකාශ ධාතුව සත්වයක පුද්ගලික නොවන්නා ශරීරයේ වූ ආකාශ ධාතුවද සත්වෙක් නොවේ පුද්ගලෙක් නොවේ මමයි. විඥාන ධාතුව පිළිබඳ භාවනා කරයි. උපදවන පුද්ගලයෙකු දැන් නොමැතිව තමාගේද ඉපදීමේ උත්සාහයක් නැතිව චක්ෂු ප්‍රසාදේ රූපචාය හැපීම නිසා චක්කු විඥානය උපදී. ඒ චක්කු විඥානය තමා චක්කු ප්‍රසාදේ උපන් බව හෝ රූප දක්නා බව හෝ නොදන්. එබැවින් ඒ සත්ව පුද්ගලාත්ම ස්වභාවයක් නැති විඥාන ධාතු මාත්‍ර. උපදවන පුද්ගලයෙකුට නොමැතිව තමාගේ ඉපදීමේ උත්සාහයක් නැතිව සෝත්‍ර ප්‍රසාදේ ශබ්ද හැපීම නිසා සෝත විඥානය උපදී. ඒ සෝත විඥානය තමා සෝත ප්‍රසාදේ උපන් බව හෝ හඬාසන බව හෝ නොදන්නේ. එබැවින් ඒ සත්ව පුද්ගලාත්ම ස්වභාවයක් නැති විඥාන ධාතු මාත්‍රයකි. උපදවන පුද්ගලයෙකුට නොමැතිව තමාගේද ඉපදීමේ උත්සාහයක් නැතිව ගාන ප්‍රසාදයේ ගන්ධය හැපීම නිසා ගාන විඥානය උපදී. ඒ ගාන විඥානය තමා ග්‍රාණ ප්‍රසාදයේ උපන් බව හෝ ගන්ධය දන්නා බව හෝ නොදන්. එබැවින් ඒ සත්ව පුද්ගල ආත්ම ස්වභාවයක් නැති විඥාන ධාතු මාත්‍රේ. උපදවන පුද්ගලයෙකුද නොමැතිව තමාගේද ඉපදීම උත්සාහයක් නැතිව ජිහ්වා ප්‍රසාදය. උපදවන පුද්ගලයෙකුද නොමැතිව තමාගේද ඉපදීමේ උත්සාහයක් නැතිව ජිහ්වා ප්‍රසාදයේ රසය හැපීම නිසා ජිහ්වා විඥානය උපදී. ඒ ජිහ්වා විඥානය තමා ජිහ්වා ප්‍රසාදය උපන් බව හෝ රස දන්නා බව නොදන්. එබැවින් සත්ව පුද්ගල ආත්ම ස්වභාවයක් නැති විඥාන ධාතු මාත්‍රයකි. උපදවන පුද්ගලයෙකුද නොමැතිව තමාගේද ඉපදීමේ උත්සාහයක් නැතිව කාය ප්‍රසාදයේ වස්තුන් හැපීම නිසා කාය විඥානය. ඒ කාය විඥානය තමා කාය ප්‍රසාදයේ උපන් බව හෝ ස්පර්ශය දන්නා බව හෝ නොදන්නේ. එබැවින් සත්ව පුද්ගලාත්ම ස්වභාවයක් නැති විඥාන ධාතු මාත්‍රය. උපදවන පුද්ගලයෙකුට නැමැතිව තමාගේද ඉපදීමේ උත්සාහයක් නැතිව මනෝද්වාරයාගේ හා ආරම්මණයන්ගේ හැපීම නිසා මනෝවිඥානය උපදී. ඒ මනෝවිඥානය සත්ව පුද්ගලාත්ම ස්වභාවයක් නැති විඥාන ධාතු මාත්‍රයකි. මේ නාම රූප මිශ්‍රක භාවනා දෙසතියක් හෝ මසක් හෝ කරුණු හොඳින් පරික්ෂා කරමින් කළේ මෙතෙක් දෘෂ්ටි සුද්ධිය සඳහා කළ යුතු භාවනාව අවසාන. මේ කියන ලද පරිදි හොඳින් භාවනාව පුරුදු කරගෙන ආතැනැත්තෙක් වී නම් ඔහුට මේ භාවනාවෙන් නාම රූප ධර්මයන් හොඳින් වෙන් වෙන් වී පෙනී ඒවා කෙරෙහි පෙර පැවති සම්මෝහයන් දුරු වී ඒවා සත්වයෝය පුද්ගලයෝ යන දෘෂ්ටිය දුරු වී නාම රූප ධර්ම විෂයෙහි විසුද්ධ දර්ශනය ඇතිවනු ඇත. එය දෘෂ්ටි විසුද්ධිය. ඉන් පසු ඔහුට දකින්නට ලැබෙන ස්ත්‍රී පුරුෂයන් මායාවන්සේ පෙනෙන. ස්ත්‍රී පුරුෂයන්ගේ දර්ශනය නැතිවන රාගාදී ක්ලේශයන් ඔහුට පෙරසේ නූපදින්න. නාම රූපයන් නොවැටෙන්නේ නම් සත්වයේ පුද්ගලයෙකු ඇතේ ආත්මයක් ඇතේ යන දෘෂ්ටිය පවතී නම් ඉදිරියට යාමට ඉක්මන් නොවී නැවත වරක් මුල පටන් දෘෂ්ටි විසුද්ධි භාවනාවම කළ යුතුය. විදර්ශනා භාවනාවෙහි ඉත අමාරු කොටස කල්ගත වන්නාව කොටස දෘෂ්ටි විසුද්ධි භාවනාව. කාංක්ෂා විතරණ විසුද්ධිය. පුතග්ජනයන්ට ඉතා මිහිරි වූ පස්කම් සුවය හැරදමා බොහෝ වෙහෙසමින් බොහෝ දුක් ගනිමින් මේ විදර්ශනාව කළ යුතු වන්නේ දුක් රසක් න වූ මේ නාම රූප පරම්පරාව මරණයෙන්ද කෙළවර නොවී ඉන් ඔබ්බෙහිද කුඩා මහ ජාතිවල නැවත නැවතත් ඉපදීම් වශයෙන්
දිගටම ඉදිරියට යන බැවින් කාලත්‍රය පිළිබඳවම ඇතිවන කාංශා දුරු කිරීමට සමර්ථ වූ නාම රූපයන්ගේ හේතු පිළිබඳව වූ පරිසුද්ධ ඥාන දර්ශනය කාංශා විතරණ විසුද්ධියයි. එකී විසුද්ධිය ඇති කර ගැනීම සඳහා භාවනා කිරීමට ඉතාම හොඳ දෙය පටිච්ච සමුප්පාදයයි. අවිද්‍යා පත්‍යා සංඛාරා, අවිද්‍යාව නිසා සංස්කාරයෝ, ඒ කියන්නේ පිම්පව් හටගන්න. අවිද්‍යාව යනු චතුරාර්ය සත්‍ය නොදැනීම, ඇති සැටිය වසා සත්‍ය මුලා කරවීම, නොමග යැවීම, ඒ කෘත්‍ය අන්ධකාරය. දුකක් වූ පංචස්කන්ධයේ සැපක් කොට ගන්නා අන්ධ පෘථග්ජන් තෙමි වර්ධමාන පංචස්කන්ධය ආරක්ෂා කරනු පිණිසද, පිනවීම සඳහාද, චිර කාලයක් පැවැත්ම සඳහාද වුවමනා කරන ආහාර පාන, වස්ත්‍ර, වාසස්ථාන ලැබීමට, අමුදරුවාදීන් රැකීමට, ගොවිකම්, වෙළඳාම ආදිය කරයි. සමහර විට ප්‍රාණඝාතය, අදත්තා දානය, පරදාර සේවනාදිය කරයි. සමහර විට දාන, සීල, භාවනාද කරයි. අනාගතයේදී දිව්‍ය ලෝකාදී ඉපදීම් වශයෙන් පංචස්කන්ධය ලැබෙන සඳහා දන් දීම, සිල් රැකීම, භාවනාදිය කරයි. පංචස්කන්ධය පිණිස කරන්නේ ක්‍රියා රාශිය සංස්කාර නම්. අවිද්‍යාව නැතහොත් සංස්කාර නම් වූ පින් පව් රාශිය ඇති නොවන බැවින් අවිද්‍යා හේතුවෙන් සංස්කාරයෝ හටගනිති වදාරණ ලදී. අවිද්‍යා පත්‍ය සංඛාරා, අවිද්‍යාව නිසා පින් පව් කරයි. ඊට පස්සේ මෙරිලිය සංඛාර පත්‍ය විඥාන, සංස්කාර නිසා ප්‍රතිසන්දි විඥාන ඇති. ප්‍රතිසන්දි විඥාන නැමැති ප්‍රධාන ධාතු ඇති කලෙහි ඒ හේතු කොට ඒ හා සමග ස්පර්ශ, වේදනා, සංඥා, චේතනා බොහෝ චෛතසික ධර්මයෝ ඒ විඥාන හා බැඳී පහළ වෙති. මේවා නාමයෝ. විඥාන පත්‍යා නාම රූපං. ප්‍රතිසන්දි විඥානය නිසා නාම රූප පහළ වේ. නාම රූප පත්‍ය සලායතන. නාම රූප නිසා චක්කු, සෝත, ඝාන, ජිහ්වා, කාය, මන යන ආයතන හය පහළ වේ. සලායතන පත්‍ය පස්සෝ, ආයතන හය නිසා ස්පර්ශය ඇති. පස්ස පත්‍ය වේදනා, ස්පර්ශය නිසා සැප දුක් උපේක්ෂා වේදනා ඇති. වේදනා පත්‍ය තණ්හා, වේදනා නිසා ලෝභය, රාගය, ආදරය, ඕනෑකම යන නම් කියාගත් තණ්හාව ඇති වේ. තණ්හා පත්‍ය උපාදාන, තණ්හාව නිසා තදින්ම අල්ලා ගන්න. උපාදාන පත්‍ය බව, රන්විදී මුතුමැණික් කෙත්වතුවාදී වස්තුන් කෙරෙහි, අමුදරුවාදීන් කෙරෙහි බලවත් ඇල්ම වූ කාම උපාදාන ඇති කලෙහි සත්ව තෙමේ ඒවා දියුණු කිරීම පිණිසද, තව තවත් ලැබීම පිණිසද, ආරක්ෂා කරනු පිණිසද අනේක ක්‍රියා කරමි. සමහර ඒවා හානි කරන සතුන් නැති කිරීම පිණිස ප්‍රාණඝාතයද කරමි. ඒවා පිළිබඳ නොයෙක් කරුණු නිසා සොරකමද කරන්නේ. මතු ජාතිවලදී ඒවා ලබනු පිණිස දන් දෙන්නේ, සිල් රකින්නේ, භාවනා කරන්නේ, ආත්මයට අහිතයන් දුරු කිරීම පිණිස ප්‍රාණඝාතය කරන්නේ, අනාගතෙහිද ඒ පංචස්කන්ධය ලැබීම පිණිස දන් දෙන්නේ, සිල් රකින්නේ, භාවනා කරන්නේ, පින් වූද පවූද ඒ ක්‍රියාරාශියට භවයයි කියනු ලැබේ. තවද කර්මය නිසා හටගන්නා වූ දිව්‍ය මනුෂ්‍යාදී ස්කන්ධයන්ටද භවයයි කියනු ලැබේ. හේතුව වූ කර්ම සංඛ්‍යාත භවය ඇති වුවහොත් දිව්‍ය මනුෂ්‍යාදී ස්කන්ධ සංඛ්‍යාත භවයද ඒකාන්තයෙන් නැතිවන බැවින් උපාදාන හේතුවෙන් කම්ම බව, උත්පත්ති බව යන දෙකම ඇතිවේයයි කියනු ලැබේ. උපාදානය ළඟින් හේතුවන්නේ කර්මයට,
මනුෂ්‍යයාදී භවයට හේතුවන්නේ දුරින් භවපච්චයා ජාති මරණේ සිදුව විට කර්මය තිබෙන නිසා ඒ කර්මය හේතු කොට දෙවන ජාතියක ඉපදීම වන්නේය දෙවන වරට පහළ වීම ජාති නම් ඉපදුන ජරා මරණ ශෝක පරිදේව දුක් දෝමන සියල්ල උපදී අවිද්‍යා සංස්කාර විඥාන නාම රූපය සලායතන ස්පර්ශ වේදනා තණ්හා උපාදාන භවය ජාතිය ජරා මරණ යයි පටිච්ච සම්පාදෙහි අංග 12 පටිච්ච සම්පාද භාවනා චතුරාර්ය සත්‍ය නොදැනීම වූ අවිද්‍යාව නිසා පින්පව් සිදුවේ අතීත ජාතියේ පින්පව් නිසා වර්තමාන භවයේ ප්‍රතිසන්දි විඥානය පහළ වේ ඒ ප්‍රතිසන්දි විඥානය නිසා නාම රූපය පහළ වේ නාම රූප වැඩිමින් ෂඩායතනය පහළ වේ ෂඩායතනය නිසා ස්පර්ශය පහළ වේ ස්පර්ශය නිසා සැප දුක් ඇති වේ සැප දුක් නිසා තණ්හාව පහළ වේ තණ්හා වැඩිමින් උපාදානය පහළ වේ උපාදාන නිසා නැවතත් පින්පව් සිදුවේ පින්පව් නිසා නැවත ඉපදීම සිදුවේ ඉපදීම නිසා ජරා මරණයෝද ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසයෝද වෙති මෙසේ මේ දුක්ඛ ස්කන්ධයාගේ පහළ වීම වේ මෙසේ අකීතෙහිද අවිද්‍යාදී හේතු නිසා මේ දුක්ඛ ස්කන්ධය පැවතියේ දැනුදු පවතී අනාගතයේ ද පවත්නීය